අයිබෝන් රශ්‍යා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඇවිල්ලා ඉන්නේ විහිංතල පුරවරේ ඉතා සුවිශේෂී ස්ථානයක් වන විහාරමහාදේවි දේවිය විසින් මෙම ස්ථානයේ විහාරයක් ස්ථාපනය කරලා ලංකාවේ ප්‍රථම භික්ෂුණිය වන අනුලා දේවිය සහ තවත් 30ක් මෙම ස්ථානයේ වැඩවාසය කරපු ස්ථානය බව තමයි සැලකෙන්නේ. අපි වැඩි විස්තර සඳහා මෙම ප්‍රදේශයේ ඉන්න ගුණදාස මාමා තමයි අපි මේ සම්බන්ධව සම්බන්ධ කරගෙන ඉන්නේ. වැඩි විස්තර කතා කරන්න අපි ඉස්සරහට ගිහිල්ලා ගුණදාස මාමත් එක්ක කතා කරලා මේ විස්තර අපි කතා කරලා ඔබට ගෙන එන්න. ප්‍රථම භික්ෂුණිය අනුලා දේවිය මේ මහාන වෙලා තවත් මෙහෙණින්වස්සලා එක්ක වැඩ වාසය කරා කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. දැනට ඒකට මේ සාහිත්‍ය තිබුණ ස්ථානේ තමයි මේ තමයි ස්තූපය තිබුණ ස්ථාන. අපිට උනා උඩින් පොඩ්ඩක් බලන්න පුළුවන්. දැන් තමයි නටමුන් වෙලා තියෙන්නේ. මේ දැනට ඊට අමතරව මෙතන මොනවද මේ දැනගන්න තියෙන්නේ? දැනට මෙතන ශිලාලේඛනයක්. පොකුණක් තියෙනවා. මේ දැනට භික්ෂුණින් වහන්සේලා දෙනමක් දෙපැත්තේ ආරාම දෙය වැඩි ආරාම දෙකුත් තියෙනවා මේ දෙපැත්තේ නේද? මෙතන ඉඳලා බලපුවම මේ උතුරට එකයි බස්නායිට එකයි. හරි. අපි එහෙනම් චෛත්‍ය පොඩ්ඩක් බලන්න. Gracias.
දැනට වැඩවාසය කරන මේ නිවන්සලා තමයි මේ බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ. මේ බෝධීන් වහන්සේ රත් කරව බෝධීන් වහන්සේ. රතුපාට ඇඩේ තමයි තියෙන්නේ. රතුපාට ඇඩේ තියෙන්නේ. මෙවැනි වටිනා තියෙන ස්ථානයක තොරතුරු අපිත් එක්ක බෙදාගත්ත ගුණදාස මාමට ගොඩක් ස්තුතියි. ඒ වගේම මෙවැනි වටිනා කියන ස්ථානයක් රැක බලා ගැනීම මතු පරම්පරාවට දැක බලා ගැනීමට අපේ යුතුකමක් වෙනවා. මෙවැනි වටිනා කියන තැනක් රැක බලා ගැනීම. ඒ වගේම සචියා YouTube channel එක subscribe කරන්න. ඉදිරියේදී අලුත් වීඩියෝ එකක් සමගින් සම්බන්ධ වෙනතුරු ඔබට සුබ දවසක්.